අද අපි මේ ඓතිහාසික මැදිනේ සමරනෝ වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි අන්තිම සටන ජයග්‍රහණය දක්වා ගෙනියනෝ. ඔක්තෝබර් 17 වෙනකොට අපි මේ සටන අනිවාර්යෙන් ජයග්‍රහණය කරනෝ. ඊට පස්සේ අපි රට හදන අභියෝගය බාර ගන්නෝ. අපි ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ඒ වගේම විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයන්ට නීතිගරුක, විනයගරුක, යුක්තිගරුක රට, දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු රට බිහි කරපු ගමන් නැවත ලංකාවට එන්න, ඔබ අවුරුදු 25ක් 30ක් තිස්සේ හම්බ කරපු සල්ලි ටිකත් අරගෙන ලංකාවට එන්න, ඔබේ ඥාතියන් යාළුවන් එක්ක ජීවත් වෙන්න, ඔබේ ඒ ප්‍රාග්ධනියත් එක්ක අපි වේගයෙන් මේ රට තවත් ශක්තිමත් ඉස්සරහට ගෙනියමු. මේ රට හදන්න පුළුවන්, හදන්න බැරි රටක් නෙමෙයි. ඔබ දන්නවා මේ ඓතිහාසික රජ රට පරාක්‍රම සමුද්‍රය, කලා වැව, මින්නේරිය, මේ යෝධෑලේ හැම හැතක්මටම අංගලක වතුර බැස්ම ඇති කරේ කොහොමද? සුද්දගේ තාක්ෂණයෙන්ද? ඒ කාලේ එහෙම තාක්ෂණයක් අපිට දීලා තිබ්බද? සුද්දගේ දැනුමෙන්ද? නෑ, අපේ මුතුන් මිත්තන්ගේ ඓතිහාසික දැනුමෙන්, ශක්තියෙන්. අද රුවන්වැලි සෑයේ කොයි පැත්තේ වටේ කරකිලා ගිහිල්ලා බැලුවත් කොත දිහා හරියට අංශක 90ට තියෙනවා. ඒව හැදුවේ අපේ මුතුන් මිත්තෝ. ඒ හැකියාව අපිට තිබුණා. ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ වාරි ශිෂ්ටාචාරය මතින් තමයි සහලින් ස්වම්පෝෂිත රටක් එදා අපේ මුතුන් මිත්තෝ හැදුවේ. අද අපිට මේක හදන්න බැරිද? ලංකාව පුංචි දූපතක්. මේ දූපත වටේ තියෙන මහ සාගරේ ලංකාවගේ 8 ගුණයක් විශාලයි. ලංකාවේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර 65,000යි. අපිට අයිති සාගරයේ කලාපයේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර 517,000යි. මේක හදන්න පුළුවන්. මේක හදන්න බැරි රටක් නෙමෙයි. මේ රට හදන්න සමත් හැකියාව, විශ්වාසය, ධෛර්යය තියෙන මිනිස්සු ඉන්නවා. අද ලෝකේ පුරා ගිහිල්ලා ඇමරිකාවේ නාසා ආයතනේ, ජපානයේ පරිගණක මධ්‍යස්ථානවල, ලෝකේ පුරා තියෙන හොඳම විශ්වවිද්‍යාලවල, පර්යේෂණ ආයතනවල ඒ දැනුම ලබා දෙන්නේ ලාංකිකයෝ. මේ වේදිකාවෙත් ඉන්න එහෙම හැකියාව තියෙන, උගත් දැනුම තියෙන පුරවැසියෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරු අද මාලිමාවට පෙළ ගැහිලා එකතු වෙලා තියෙන්නේ. ඒ දැනුම, හැකියාව තියෙන මිනිස්සු දැන් වෙන කොහෙවත් නෙමෙයි ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. ඒ හදන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වය අපි දෙනවා. ඒ රට හදන්න අවශ්‍ය කරන කැපකිරීම මේ මාලිමාවේ දේශපාලන නායකත්වය කරන්න සූදානම්. ඒ වෙනුවෙන් අපවෙන්න, කැපවෙන්න සුවහසක් දහස් සංඛ්‍යාත වෙච්ච සමාජික සමාජිකවන් පිරිසක් අපිත් එක්ක ඉන්නෝ. අපි මුළු රටේම ජනතාවට ආරාධනා කරනවා, අපි ඒ මහා බාහිර කාර්ය පටන් ගම්මු. මෙතෙක් කල් ආපු මේ දූෂිත ක්‍රමය අපි පරද්දමු. මේ දූෂිත දේශපාලඥයන් පරද්දලා දේශපාලන කනත්තට උන්ව දාලා රට හදන දේශමාමක ප්‍රගතිශීලී ජනතාව නායකයන් අතර මේ රට බාර දෙමු. ඒ වෙනුවෙන් අපි ඇපවෙමු. ඒ වෙනුවෙන් අපි කැපවෙමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු. ඒ වෙනුවෙන් අපි අපේ සියලු ධෛර්යයන් අපි ඒ වෙනුවෙන් යොදවමු. නිදහසෙන් පස්සේ ගෙවිච්ච මේ අවුරුදු 76ක කාල පරිච්ඡේදය, මේ අශිෂ්ට නායකයන්ගේ කාල පරිච්ඡේදය අපි අවසන් කරමු. ශිෂ්ට සම්පන්න නායකයන්ගේ පරිච්ඡේදයක් අපි පටන් ගමු. මුළු ලංකාවේ ලාංකීය සමාජෙම ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තනය කරමු. මුළු ලාංකීය සමාජෙම ලෝකයේ ශක්තිමත් ආර්ථික හැකියාව තියෙන රට බවට ලාංකීය භූමි තලයම අපි පත් කරමු. ඒකට අවශ්‍ය කරන සම්පත්, දැනුම, හැකියාව, ලංකාවේ පිහිටීම, ඒ සියල්ලෙන් අංග සම්පූර්ණ රටක් අපිට තියෙනවා. ඒ නිසා දැන් මෙතන වාද නැහැ, දැන් මෙතන ભેද නැහැ. දෙමළද, සිංහලද, මුස්ලිම්ද, බර්ගද, මැලේද ભેද නැහැ. උතුරේ වේවා, දකුණේ වේවා, රජ රට වේවා, බස්නාහිර වේවා, අපි මේ රටේ මිනිස්සු. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් අපි එකම රතු පාට ලේ තියෙන මිනිස්සු. අපි අතර ભેද නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙමු. එංගල කුයිඩේල් ભેදම් මිල්ලේ, ඉන ભેදම් මිල්ලේ, මාද ભેදම් මිල්ලේ, සාද ભેද ඉල්ලේ. නාංගල් எல்லோரும் ஐக்கியப்பட வேண்டும். நாங்கள் எல்லோரும் ஒரு தாய் பிள்ளை ஹலே. අපි එක මවකගේ දරුවෝ. එනිසා අපි ඔක්කොම එකට එකතු වෙමු. එකතු වෙලා මේ රට හදමු. හදන්න පුළුවන්. ඒ විශ්වාසය තියෙනවා. එනිසා අපි ඓතිහාසික 2024 මැයි මාසේ පළවෙනිදා මේ රජ රට
අනුරාධපුර නගරේ ඉඳලා අපි සපත කරලා කියනවා ලබන අවුරුද්දේ ආරම්භ කරන්නේ ජයග්‍රහී වසර මේ රටේ සුවහසක් ජනතාවගේ ජයග්‍රහණය ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සංස්කෘතිකම වශයෙන් ජයග්‍රහණය කරා යන වසර රට ගොඩනගෙන වසර වසර 5ක් 10ක් යනකොට මේ ජාතික ජනබල වේගයේ මාලිමාවේ ආණ්ඩුව යටතේ රට සංවර්ධනය වෙනවා ඇති නැති පරතරය තුනී වෙලා යනවා නීතිගරුක සමාජයේ බිහි වෙනවා යුක්තිගරුක සමාජයේ බිහි වෙනවා අපි හැමෝගෙම රට ඉන්න හිටෙන රට බවට පත් වෙනවා ඉන්න හිටෙන සුන්දර ලස්සන ශ්‍රී ලංකා දීපය අපි අනිවාර්යයෙන්ම ගොඩනගනවා ඒ වෙනුවෙන් අපවෙන්න ඒ වෙනුවෙන් කැපවෙන්න යන්න ඔබේ ගමට යන්න ඔබේ නිවසට ගිහිල්ලා තවමත් වෙනස් වෙලා නැති කෙනාව දැනුවත් කරන්න හෙට උදෑසනම පටන් ගන්න මේ මැයි දිනේ විසලා රැබෝ වෙනකොට ගෙදරට ගිහිල්ලා හෙට උදේම ඔබේ ගමේ තවමත් වැනි වැනි ඉන්න තවමත් තර අවස්ථාවාදීන් එක්ක එක බුරුත්තට එකතුලා ඉන්න අයව වෙනස් කරන්න මැදිහත් වෙන්න ඒ වෙනුවෙන් ඔබේ ශක්තිය පාවිච්චි කරන්න ඒ වෙනුවෙන් ඔබේ ධෛර්යය පාවිච්චි කරන්න ඒ වෙනුවෙන් ඔබේ හැකියාව පාවිච්චි කරන්න ඒ සඳහා ඔබ සියලු දෙනාම ශක්තිමත් වෙ ඉදිරියට එන්න ඒ වෙනුවෙන් හිතට ධෛර්යය ගන්න ඒ වෙනුවෙන් හිතට ධෛර්යය අරගෙන මේ අඳුරු කාල පරිච්ඡේදය අපි අවසන් කරනවා කියලා අද අපි සපත කරලා කෑ ගහලා කියමු. ඒ වෙනුවෙන් අපි අපේ මැයිදින පණිවිඩය ජාතික ජනබල වේගයේ මාලිමාවේ මැයිදින පණිවිඩය හිතට ධෛර්යයෙන් පණිවිඩය අපි සුවහසක් ලාංකිකයන්ට පතුරවා හරිමු බෙදා හරිමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම ඒකරාශී කරගනු වස් අපි මෙහෙම කියමු. ඒ වෙනුවෙන් අපි හඬ නගා මේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙන්න සියලු දෙනාට ආරාධනා කරමු. කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහිලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කර වූ අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අත පය හකුල්ලා නෙගිට පල්ලා නෙගිට පල්ලා නුබලගේ වාරයවිල්ලා නෙගිට පල්ලා නෙගිට පල්ලා නුබලගේ වාරය ඇවිල්ලා ඔව් අපි නැගිටිමු අපි ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් ඉදිරියට යමු ඒ වෙනුවෙන් ශක්තිමත් ඉදිරියට යන්න මේ මාලිමාවේ මැයිදින රැළියේදී අපි ඔක්කොම අදිෂ්ඨාන කරගම්මු ජයග්‍රහයේ වසර අපි සමරමු ජයග්‍රහයි සටන විජයග්‍රහණින් අපි කෙළවර කරමු ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වීර්ය ප්‍රඥාව යෝධ බල යෝධ විශ්වාසය ලැබේවා මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට සිංහල දෙමළ මුස්ලිම් සාතික සමගියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැඩ කරන ජනතාවට මාලිමාවට ජාතික ජනබල වේගයට බොහොම ස්තුතියි